ලංකාව දෙදාස් වි්‍යාතර අවුදධ දිහා බලනකොට බොෝ දෙනෙක් මේ අවුද්ද සලකන්නේ ැතිවරන අවුරදක් කටියට ජනාධීපතිවරණය තියන්න තියෙනවා පාර්ලිමේදු මැතිවරණන්නේ නියමිතයි ස මැතිවරණ වුරුද්දක් කට තමයි දදාස් විසියාතර ගන්නේ. හැබැයි මේ අපි දැ දෙෙසම්බවලට ඇල්ලයින්න දෙදදාස් විසිතුනවරුද්ද මෙතන ඉඳලා ඉස්සරා බලද්දිී දෙදාස් විසිහතර තවර්ථයකින් බලද්දි ලංකාවේ සෞඛ්‍ය ශේෂත්‍රය අලුත් අභියෝග ගානකට මුහුණ දෙන සෞඛ්‍ය පැත්තෙෙන් බැලුවොත් තීරනාාත්මක අවුරුද්දක් හැටියට අඳුරගන්න මම කැමති එනිසා මේ පිළිබඳවා පිසාකච්ඡා කළ යුතුයි මේ පිළිබඳ කරුණු විමසා බැලිය යුතුයි මේට අද අපි ආරාධනා කළා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපති ප්‍රජාාවෛද්‍ය විශේෂඥ විඤ්ඥා ආරිරත්න මාත්නට වෛද්‍යරත්න සුබ දශර සභදේශනක් අසෝකා ඔබතුමා මේ සාගච්චාව පටන්ගනිදි මම අහන්න කැමති දෙදස් විසිහතර අවුරුද්දේ, සෞඛ්‍යශේස්ත්‍රය ඔබ කොහොමද තක්සේරු කරන්න. ඔවසෝක දැන් අපි ඉන්නේ දෙදස් විසි තුනවර්ෂය, තකට මේ සෞඛ්‍ය ෂේත්‍රය ගැන වැඩිපුරම කතා බහ කරන්නට අපි යොමුණේ දෙදස් විස්සේ. ඊට කලිනුත් සෞඛ්‍යෂේත්‍රය විවිධකාරණා ගැන අපි කතා කලා. නමුත් අපි වැඩිපුර ඒකේ ධනාත්මක පැත්ත අපට කොච්චර හොඳ සෞඛ්‍ය සේවාවක්ත් තියනවද ඒ අපි ලබාගත්ත ප්‍රතිපල්ල මේවා ගැ උදාමනමින් තම අපි කතා කරේ. දර හම කරන්න පුළුවන්ගම කොත්ති ජ ක පලද නිවාර්ර මේ දර්ශක සියල්ලම. අපි හිටිය ඉතාම ඉහල තැනක අප ආදායම ජාතික ආදායමට සාපේක්ෂව, අපි හිටි ඉහළ තැනක. තොද දෙදස් විස්සේ කොවිඩ වසංගතත් සමඟ සෞඛ්‍ය සේවා පද්ධතියම දැඩි අභියෝගයකට මොුණ දුන්නා.නවත් ංහිතනව අපි රටක් හැටියටත් තේවම සෞඛ්‍ය සේවා පද්ධතිය ඒ ඒකට සාර්ථකෝ මුහුණ දුන්නා. එතකොට අපිට පුළුවන්ගුනා කොවි වසංගතය සෑහෙන දුරකට පාලනය කල්ලා පසුව, ඒ සාමාන්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය ඉ විදිහට ක්‍රියාත්මකවීමට අවශ්‍ය කටයුතු කරන්න සමස්තයක් කඇයටට ගත්තම නමුත් අවාසනාවකට දෙදස් විස්ස විසේකවර්ෂය ඉවර වෙනකොට. දෙදස් විසි දෙක වවර්ශය ආරම්භෝනේ දැඩි ආර්ථික අබු දෙත් සමඟ. ඒකත් එක්ක මේ සමස්ත සාර්වාර්ථිකයේ වෙච්ච ඒ කඩාවැටීමත් එක්ක, විශේෂයෙන්ම සමාජංශෂේත්‍ර එකන්නේ සෞඛ්‍ය අධ්‍යාපන මේමට රිජු බලපෑමක් එල්ල වුණ. එතනද සෞඛ්‍ය ෂේත්‍රයට වැඩිපුර බලපෑමක් එල්ල වුණේ අර විදේශවිනිමය නොමැතිවීම නිසා. අපේ සයට අසුවක්ම අපේ රෝහල් පද්ධතියට අවශ්‍ය අෞෂධ ආනානය කරනවා. තකොට ඒවා මිලදී ගන්න අපිට ඩොලර් මදි. ත මේමගේ එක පටන් අරගෙන පසුව. මේ අපේ වෛද්‍යවරු රටහැරයාමගේනි සේවා සපේන මානව සම්පත් අහිමිවීයා මේ වගේ බරපතල සංකීර්ණ ගැටලු රාශියකට අපිට මුොහුණ දෙෙන සිද්ධ වනාා. ඒක එක්ක මවිද දස් විසිහතර ගැන බලනකොට, අපිට අමතක කරන්න බැහැ මේ කොවි් බංගතයක් එක්ක ඇතිවෙච්ච බලපෑම ඒක ඒවා අපි කියන සමහරලාට වෛ්‍ය විද්‍යවාාත්මක පැත්තෙන් මේ ලෝන්කෝවි ඒවගේ තත්වයෙනු ඇති වෙලායි මේ රෝග රටාවත් යම්කිසි වෙනස්කමක් සිද්ධ වනාා. ප්‍රජා විද්‍යාත්මක අපි බලනකොට ඩිමෝග්‍රෆික කලි ඒ බලනකොට අපි අ දෙදස් දහනමය වර්ෂය දක්වා ආපු ප්‍රගතිය. විශේෂයම අපේ ආයුකාලය පරමායුෂ. හල මටමකතිමු එතකොට වැඩිහිට ජනගහනය වර්ධනය විමින්න්ති නෝ‍රදශතයක් හැටියට. එතකොට ඕුන්ට සෞක්කෙක්සේවා ලබා දෙන්න තියන ඒ පහන්සුකම් මේ ආර්ථික අර්බුදය හමුවේ සෑහහි නබියෝගයට ලක් වුණා. එතකොට එහෙම බැලවාම. රෝග රටාව අපි එපිඩිමිය ලෝජිකල් පැටන් එක. ඒ බෝවිෙන රෝගවල තත්වයක ඉඳලා බෝ නොවෙන වැඩිපුර වාර්තාවෙන් තත්ත්වයකට ඇවිල් අපි දන්නවා දකුණවාසිාව ගත්තත් දිය වැඩියාවගේ රෝගතත්වය ත්තවති. අප ප්‍රතිශත්වයක් හැටියට. ඉහළ මට්ටමකතියන අතරම හදිසි තත්වයක්. එතකොට මුළු රහල් පද්ධතිීමම සෞඛ්‍යයයා පද්ධතිය මේ බෝ නොවෙන රෝග වැලැක්වීම සහි වට ප්‍රතිකාරකරීම සඳහා විශාල පිරිවැග දරන්න වෙලාතියනවා. එතකොට ඒකත් එක්කම අපි දන්නවා මේ බෝ නොවෙන රෝගි පාලනය කළ කිව්වත් මේ වෙනකොට ඩංගුවවා ගේරෝගයක් ගත්තුතිං ඉතාම ඉහළ මට්ටමකතිනවා. දස් නම්මය වර්ෂයෙන් පස්සේ. ඉහලම ඒඩස් රෝගීන් සංඛ්‍යාව වාර්තාාවුන එ HIVයි පොසිට් රෝගීන් සංඛයා වාර්තාවනේ මේ අවරුද්ධය. හාර්සියකට වැඩි ඔක්තෝබ වෙනකොට. ඒනුත් හතලියයක් විතර මරණයට පත්වෙලා තිෙන. ඒක්කම අර ප්‍රජවිද්‍යාත්මක පැත්තෙන් බැලවාම වැදගත් කාරණය තමයි. අවුරුදු පහළවත් විසිහතරත් අතර තරුණ තරුණයන් H HIV පොසිට ලා යන ැ ඒක ඒහහිම උනේ ඇයි ඒකට සමාජ විද්‍යාත්මක ආර්ථික හරන බල පන්න මේ පිබඳ අපි මදිහටිමන්න කත් අපි මේේතත්වය නයටත මයි ද විසි හතරට අපි මුහුණ දෙෙන්නේ පයිද්‍යාරාත්ම ඉතාමත්ම හොඳ පැදිලිකිරීමක්රා පුුල් චිත්‍ර ත මේ කාරරි වැදග. අපි කාරටත් ලෙසි සෞඛ්‍යර්බෝදය සම්බන්ධෙන් ආණ්ඩුවට දෝස්කයන්, සෞඛ්‍ය මාතයශට දෝස්කයන් සැපැයුම් දෙ පාර්මන්ත්‍ර දෝස්කයන් නොෝ ඒක පුුවන්. අපි දැනුත් කරනගෙන යන ඒ කරගෙන යන්න පුලුවන් හැබැයි මේකෙන් එලියට එද්දී අපි හැමෝටම වගකීමක් එනවා. වෛද්‍ය ශේෂත්‍රයට සම්බන්ධ වෘතිය සමතිවලට එනවා හැම තලයකම සෞඛ්‍යසේවා සපයන්න්නන්ටේ නෝ රාංචසා පුද්ගලික සෞඛකසේවා සැපයිම් ආයතනවලට නවා පොදුවේ ලංකාවෙ තියන පෞද්ගලි කාංශයට නෝ මොකද ඒ ආයතනවල සමාජ වගකීම් CSRර් සේවා එක්ක මේවා බැඳිලතියනෝ. ඒ වගේ මයි සිවිල් සමාජයසා රාජ්‍යනවන සංවිධාන වලට මේකේ වගකීමෙන් කොටසක් එනවා. අපිට අලුත් ආකෘතියක් හදාගන්න වෙයිද. අනිවාර්යම අසෝක අලුත් ආකෘතියක් අවශ්‍යයි මෙතනද ජනතාවත් සමඟ සම හවුල්කාරිත්වයකින් අපි මේ අත්වෙන් ගොඩන්න සහ සමාජාර්ථිකමී අර්බුදයෙන් ගොඩන්නත් එතනී හට මහජන සෞඛ්‍ය ඉහල තැනකට නැවීම සඳහා අනිවාර්යම අපි එකට එක්වී ක්‍රියා කළ යුතුමයි. සමාවන්න මොකත්වේ මහජන සෞඛ්‍ය කිය ඕ හජන සෞඛ්‍ය කියන්න අපි සමස්තයක් හැටියට ගත්තහම. අපේ සියල්ලුම පුරවැසියන් එකක මිතන පුරවැසියන් කෙනවාම ගර්බණනී මාතාවන්ගේ ඉඳලා නව අලුතෙන් ඉපදින දරුවන් නීට පස්සේ කුඩා දරුවන්, පාසල් වයිස දරුවන් තරුණයින් වැඩිහිටියන් නිවගේම වයවරුද්ධයි මේ සියලු දෙනාගම සෞඛ්‍යතත්ත්වය අප අපිට පවත්වාගෙන යා හැකි එකන. ආර්ථික අපට දරාගත හැකි මට්ටමින් ඉහළම මට්ටමක පත්වාගෙන යම සඳහා නිවාරණ සෞඛ්‍යසේවා. මටමක නිවර්ණ සෞඛ්‍යක සේවා. ඒවාගේම ප්‍රතිකාර සේවා. ඒවගේම පුනුරුත්තාපන සේවා සහ දැන් අපිට අලුත්තත්වයකට මොන දෙන්න වෙලා තියෙනවා විශේෂයෙන්ම සුවකරන්නට බැරි රෝග. ඒවාගේම අයවරුද්ධ තත්වීනය සඳහා සහන සත්කාර සේවා කියලා මේ පැලියටිව්කයා. තුර මේ පුළුල් පරාසේක විහිදච්ච සේවාවන්. ඉහ මටමක පාත්වාගෙනයන කොට අපිට අපේ දර්ශකවලින් ඒ මමාතර මර සංඛ්‍යාවෙන්න්න පුුවන් ළබද දදුරුමරණංඛ්‍යාවවෙන්න පුළුවන් එමනත්තම් පෝෂණ දර්ශකෙන මේ ඉහ මටමකිරිිදට මාහන සෞඛ්‍ය කියලා කියන්නේ අපේ තියෙන වත්කම් ධාරිතාව අනුව ජනතාව හැටියට රටක් හැටියට ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් පාත්වාගෙනයාමින් ඒ තුළින් අපිට ඉතාම හොඳ නිෂ්පාධනයක් කරන්න පුළුවන් හොඳ සෞඛ්‍ය තත්වය ඉන්න පුරවසියන් ිහිකිරීම තමයි මහජන සෞඛය කිලපි අදහස් කරන්නේ. දෙෙදා විසිතුන අවුරුද්ද ශ්‍රී ලංකා වෛද්‍ය සංග මේ සභාපතිවර හැටියටටයුත්තු කරන්න කවුරුද්දන්නවා වෛද්‍ය වින්‍යාය රත්න මහත්මයා සෞඛ්‍ය පැත්තෙන් බැලුවහම ඉතාම අමාර කවුරුද්දක් මේකේ තිබුණා වැරදි අෞෂධ පිළිබඳ කතා ක තිබුණා අෞෂධ පාවිච්චය නිසා විධ මටම මේ අවුෂධ පාවිච්චය නිසා ඇස් සන්ද වෙච්චා එකන් අපි හරි පහළ තැනකට වැටුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ මේ අමාරු කාලෙක සභාපති වෙලා හිට තුළ වෛද්‍ය ආරාත්නට අනිවාරයෙන්දලාස් විසිතුුණේ අදදැකීීම ඇති උගත්පාඩම් ඇති අපි සාමාන්‍යය උගත් පාඩම් ගැන කතා කරන්නේ අපේ යුද්ධගෙන් ැයි උගත් පාඩක් යුද්ධර විතරක් නෙමයි මේ සෞඛ්‍ය ශේෂත්‍රය අර්බුදය තුළතිබිච්ච ඉතාමත්ම ගැටුම් බහුල තත්වයෙනත් අපිට උගත් පාඩන් තියෙනවා. මේ උගත් පාඩම්වලින් අපිට ඉස්සරහාට පාඩක් ඉගෙනගන්න තියෙන ප්‍රමුක ඉසව ඔබ හඳුනගත්තවොත් මං කඇමති. ඔවස්ක. ඉතාම හොඳ ප්‍රශ්නයක් සහ උත්තරදිණිටිකක්ක අභියෝගාත්මක ප්‍රශ්නයක් නමුත් ඔබ කියන කාරණය ඉතාම නිවැරදී, මේ කාලේ අපි ගොඩක් දෙවා ලිගෙන ගත්තා. දැන් මම සභාපතිවරයා හැටිය දෙදස් විසිතුන වර්ෂය බාර ගත්තා. ඉට කලින් හිටපු සභාපතිවරුන් සහ. සමස්තය කැට ශ්‍රී ලංකාක වෛද්‍ය සංගම පමණක් නෙවෙ. මේ ෘත්්‍රිය වේදී වෛද්‍ය සංගම් සියල්ලම වි්‍යායතන කිලපිකින කොලජස් ඒ සියලු වෛද්‍ය ෂේත්‍ර නෝජනය කන්නනයි තාම තීරණාත්මක කායභාරයක් කිෂ්ට කරා. එකක් තමයි විද්‍යායතන කලින් හඳුනගත්ත ේදේ ත්වයක් ඇතිවෙන පුළුවන් කියලා මභාපතිත්ව භරගන්න කලින් අවුරුද්දෙත් ඒ හිටපු කවන්සිලය සහ සභාපතිවරයා වඖෂධර්බුදේ දැක්කා. ඒ වෙලා වශ්ධර්බද ඇතිබුුණන්නේ. නොත් මේක මේ විදිහයට ගියෝතින්. අපි අනිවාර්යෙන්ම දෙදස් විසිතුන ආරම්භ වෙනකොට දැඩි අර්බුදයටන ඒකට වගකයුතු ෘත්තියවේදී විද්‍යායිතනයක් හැටියට. අපි ඒක සනිවේදනය කලා. ටේ ඉහළම තැනට නමු තිේවෙලා ඒවා වැඩිය තැකීමට ගත්තෙන හැ. ඉතිඒ අවාසනාවත ඒ කරන අතරේ අපි උගත්පාඩා මැටෙන ගත්තාම එකක් අපි කරේ. හරි ද මේක මේ විදිහට අශීවර ගත්ති නැත්තං අයි අවසානයේ රෝහල්වල ඉන්න වෛද්‍යවරු සහ නිවාරණ වෛද්‍යසේවා සපයන්න අපේ එමෝයිචඒ කාර්යාලවල මේ මේ හැම එකම තියන සම්පත් ආරක්ෂා කරගන්න වන එක එකක්. එතකට කොහොම දර රිසෝස් ඔප්ටිමයිසේෂන් එතකොට වේස්ටේ ඩු කරන්නේ අපතේයාම අවම කරන්න කොහොම දෙමකද තවමත් සෞඛ්‍ය සේවා පද්ධ යුතුල විශාල වශයෙන් අපතේයනවා වේස්ටේජක වැඩි ඒකින් අපට විශාලීතිරයක් කරගන්න පුළලන් අපද අරාද මේකට උදාහරණයක් දෙගක්කිවවා මොළවාගේද මෙ අපතයන් තිය සමහර වෙලාවට අපි අෞෂදහෝ වෙනත් රසානික ද්‍රව්‍ය පරීක්ෂණවලට අවශ්‍ය මේවා ඇනවුම් කරන්නේ මේ විද්‍යාත්මක පදනක නිවේ ගියවුරුද්ධට සීට දහයක්කතු කරලා ඕඩ කරනවා. ඒගේ සල්ුම්ල් ඕ සලිසුම් පටන්ගන්න වෙලා තක්සිරුවක් කරනවාන මේ අවශ්‍යයි කල දඒේ දුරලතා තියන තිෙන ඉතකොට වෙන්නේ සහල්ලාවට අත්‍යමශ්‍යාවෂද හිගවෙනවා අනවශ්‍ය දේවල් ගොඩ ගහෙනවා ඊට පසේවය තියෙනවාන හල්ෙකුත්හලිකුත්මේ දින පහුවෙනවා හම ය විනාස කරන්න ඒ වගේ දේවල් තින සහ අපි දන්නවා දැන් ඇතර රෝගින්නුත් මේ පිළිබඳ වග කියන්න ඕෝන දැන් බලාපොරොත් වෙනවා වෛද්‍යවරේක්ගාවට ගිහාම ගොඩාක් පරීක්ෂණ නියම කරයි. ඇත්තනම අවශ්‍ය වෙන්න හැ ඒවා එතකට සමහරල වෛද්‍යවරුත් අ අප නිදහස් සෞඛ්‍ය සේවාාව තුළ සියලුම ඒ දේවල් තියෙනවා කියලා හිතාගෙන අපි නියම කරනවා මෙන්න මේ පරිීක්ෂණ කරන්න නිහම කෙල කට අරගගේ තත්වයකද අපි වෛද්‍යවරුන්ට මාර්ගෝපදේශක නිකුත් කර. මෙන්න මේ තත්වන්න යට ඒ සාමාන්‍ය වෙලාවලත් කරෙන් නොනයිකම ංහිතනමේ සම්පත් නැති මුදල් අර්බුධයක් තිීනවස්ථාව විතරන්නේ නමුත් සමහර වෙලාවට වැඩි හොඳට එම නත වැඩි පරිෙස්සමට. කියලා මේ සිීටස්කන්නනක අවශ නැතිවලාට හරි සසිටිස්කයින්න එක කෝඩ කරන තත්වත් තියන්න පුලුවන් උදාහරය කටම ගත්තේ. ඉ ඒ පුළුවන් තරම් අවම කරන්න ඒකින් ගොඩා කළමනා කරණය කර ඒකත් එක්ම දැන් ඔබ ඇහවා මොනවාද මේ අලුත් පාඩම්ද සුභාවිතය අපි ගුඩ ප්‍රක්ටිසස් තිබුණා ඒවා ඒවා තමයි මේ සමහර අපි දැන් පාරපා විච්චි කල්ලා විසිකරන ැතුව ඒකත් ඉතාම හොඳන්නේ ඒවා ජීවාන හරණය කරල්ලා මේ වගේ වැඩිපුර පාවිච්චි කරන්න පුළුව වෙන විදදිහේ ක්‍රමවේදයක් අපේ ශල්ල වෛද්‍යරු පවා පාවිච්චි කරා. ත මේ වගේ දේවල් අපි දකිනෝ ඉතාම හොඳ දේවල් හැටිට සහ අවසාන වශයෙන් මහිතනි කුවිද්ඩර්බුද්ධයා ඊට පසමේ අපේ ආර්ථිකර්පද්‍යයක්ත්ක්ක දැ සාමාන්‍යෙන් මහරෝහල්වලට වැඩිපුර යෑම මේ ප්‍රවණතාවයක් තිනනි කුඩා රහල්ලට යන්නන්නේ නෑ. ඒකට සාධාරණ හි තුත්තින ඒවයි අවශ්‍ය රසයනගාර පහසුකම් හරි බෙහෙත් නෑ ඉනිසා කෙලින්ම්ම දිස්ට්‍රික් මහරහලට හරි එමනැත්තං සීක්ෂණ රූහරකට හරි යන් යන ප්‍රවණතාව ඇත්ති නවා. දැන් අර ආර්ථිකර්බුදේ කාලේ, පෙට්‍රල් නැහැ ප්‍රවාහණ පහසගන්න නිසල් ලඟ ස්පිරිතාලට යෑම ය ප්‍රව්ණතා ඇත්ති වුණ ඒකත් එක්කම සෞඛ්‍යමාත්‍යංශයෙන් ප්‍රාථමික සෞඛ්‍යසේවා ප්‍රවර්ධනය සඳහා ව්‍යපෘතියක් ඒ අතරම ව්‍යාපෘතියක් හැටියට ලෝක බැංව ආදාාර හැට ක්‍රියාමක වුණත් ඒ ඇත්තටම නව ප්‍රවේශයක්. ඒකින් කරේ. නාාතමික ප්‍රතිකාර ලබාධන රෝහල් වල තත්ත්වයදියුණු කිරීම. ඒවයි සාමාන්‍යය රුදිිරපරීක්ෂණ දැන් අර බෝ නොවිෙන රෝග සඳහා අපි හැමෝටම පරිීක්ෂණ අවශ්‍යයයිනි රුදිරේ සිීනි ප්‍රමාණය කොලිස්ටරෝල් ප්‍රමාණය වා මැනගන් ඒවා තමන්ට තමන් ඉන්න ගමට නගරේට කිට්ටු ප්‍රදේශයකගුඩා රෝහලකින් ලබාගඩ පුළුවන්නන් මා රෝහලකට ය අවන්න අවශයෙන්න්නේ ඇතිතොට මේ මේ ක්‍රමවේදයට, ඒක ස්වීච්ඡාාවෙන් නෝනත් ජනතාවට යොමු වෙන්න වනා. ඒකත් එක්කම අප වෛද්‍යවරුට සෞඛ්‍ය කාරි මඳදරටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ තියෙන වැදගත්කම. ඒක ප්‍රවේශයක් හැටියට ක්‍රමෝපයයක්හෙටිතින වැදගත්කම හවරුුණා. වද අරතුදැන් ලංකාවේ මේ වෙලාව ලොක්කුවට සාගච්ඡාවෙනවා මේ වෛද්‍යවරු රටහැරයාම කියන කාර්ලය. වෛද්‍යවරු රටහරයාම සංකේතාත්මකව ගත්තට ඇතරම වෘර්තියවේදීන් රටහැරයාම. ෘතිවේදී කෙක හම මේ වද්‍යවරුවිතරක්ට මේ සෞඛශේස්ත්‍රයම ගත්තාත් පුහුණු හෙද නිලධාරීන් මේ අය සහ තව ඉන්න සෙසු සෞඛශේෂත්‍රයේ උපකරණ ක්‍රියාත්මක කරණාය විශේෂක්්‍ය දනුම තියන ෘතිය මට්ටමෙන් මේවා කරණාය රටහැරයාම අපිට දකින්න පුළුවන්. මේ වැඩේ ඉතිං අපට හම තිට සෞඛ්‍යමත්්‍යන්යට ාරදීල ඉන්න බෑ මොකද ඒ වි තුමක් වන නකට විදුමක් ල න පයි මේ වැඩේ වෙන නි කැමති උනත් කමති වුණත් මේ ද වෙමින් යනෝ. මෙන්න මේමගේ වෙලාවක එක ප්‍රවේශයක් තමයි සම්පත් කළමනාතරණය කරගැනීම ප්‍රවේශ එකන්නේ ප්‍රත්්‍යන්ත රෝහලක එක වෛද්‍යවර යයිනංන්න හු ගිහාම ඒ ඉස්පරිතාල්ල වහනවාද. එහෙම නැත්තං නගරේ රෝහල්වල ඊට වඩා පහසුකම් තියන තැන්වල තියන පහසුකං අපි යළි කියවා බලනවක්ද. ඔබ කොහොමුලි හිතන්නමක් ගැන. ඔවසක ඉතාම වැදගත් නෑ දැන් මෙතන ඔබගේ පුකාරණය හරි සෞඛ්‍යෂේත්‍රයේ රටහැරයන්නේ වෛදුර පමණක් නෙවෙේ සෙසු හෙදියන් ඒවාගේම රසාය නකාර. මරක්ෂක ැම ප්‍රබේධයකම ෘතිකෙන් රටහරෙන යනවාඒක්කම සෞඛ්‍ය නොවන ශේත්‍රව ලඉින්ජිනරුවන් හැමදිනනාම රටහරෙනවා. මේ බුද්ධිගලන ඉස්රත්තිබුණා නමුත් තන වෙනසතියෙන්නේ ඉස්සර තිබුණ අපි කියන මේ පුල්ෆැක්ට ේකනේ දියුණු රටවල් අපේ ඒ දක්ෂ බෘද්ධයවේදන් ඇද ගදගන්නවා. දැන්වෙලාතින් අපි තල්ලු ගන්නවාන. ඒ අපි කැමතිවුුණත් නැතිවුනත් රටේ නිර්මාණය වුණා, තත්ත්වයක් ෘත්තිකන්ට තමන්ගේ අවශ්‍යතා එවිදිහට සම්පර්ණ කරගන්න බැරි තත්වයා. එතකොට ඒක ආමන්තරය කළ යුතුයි. එතකොට ඔබාහපු ප්‍රශ්නයකට විසුමගේ ට මෙහාපිට නැත්දකින් අනිවාර්ම තියෙනවා. අපේ වෛද්‍යවරුන්ගේ ව්‍යාප්තිය බැලූහම ඇත්තටම අප කියම මැල් ඩස්ට්‍රියෂණ එකක් තියෙනවා. එකනේ සමහර කාණ්ඩවල වෛද්‍යවරු ම කියන්නේ මේ විශේෂඥ වෛද්‍යවරුන් සමහර තැන්වල අවශ්‍ය සං්‍යාවකට වැඩිය ව්‍යාපතියක් තිබුණ අඩිස්ට්‍රියශ එකක්. දැ ඒක මේ තත්ව ඇතිවෙන කලින් තිබුණ තත්ත්වයක්. මේ වගේ අවස්ථාවකද, අර්බුධකාරි අවස්ථාවකද. මානව සම්පත් කළමනා කරණය. මාහිතන මීට වැඩිය හොඳින් සිද්ධ උනානං. අරවි දිහේ ඔබ සහන් කර පවාකාරයේ රෝහල් වහන්න වෙන තත්යකට හෝ. අර විශේෂඥ ඒකක වහන්න වෙන තත්ත්වයකට යන්න නෑ. තොර පූරව දැනුම්දීමක් කෙරලති මුණනන්න්න සමහර තැන්ගල මේ වෛදවරුන්ගේ වැරත් දක්ති නවා අයිගුලෝ කලින් සාමානින් අපි ඕනම රස්සාාවකින් යනකොට අසෝකාම මේ අර නෝටිස් දෙනවාන්නේ අපිම දශවා කියල සමහර වෙලාවට කරන්නේ රස්සාාවට එ මෙ රටක රස්සාාවකට අයතුම් කල්ලා. වසසාන මොති විසාරම ඔක්කොම හැෙනනකං ඉල්ලා ස්්‍රීමිලිපිය දෙන්න එතකොට ඇත්තනම දැඩිය අපහසුතාවයකට පත්තිනවා ඒ ආයතන. ඉතිං එවැනි තත්ත්වයන් වාහිතනව ආචාර් ධර්මික එක වැරදී කියලා. නමුත් අර විසඳුම දැනටත් සමහර ප්‍රාදේශය සෞඛ්‍ය සේවාධ්‍යක්ෂකුණු විදිට කළමනා කරණය කරලා තියෙනවා. ඒකන්නේ මහරෝහල්වල ඉන්නවාවනන් වෛද්‍යවරු අපිකම UPDඩ කෙහැරි කාඩර එක යම්පමනකට කළමනා කරණය කරන්න පුළුවන්න් ඒ වෛද්‍යවරු වෙනත් කුඩාරෝහලකට යොමු කරලා. ඒගේ දවල් කරන්න ලමන් හිතනවා එහෙම කළමනා කරණය කරන්න තිබුණා කියලා. ඒකට විවිධ ප්‍රායෝගි ටු තියන්න පුළන්දැන් අපිත් පර්්‍යන්ත ූහලර වැඩ කනකොට හදිසේ තව රූහලකට ගිහිල්ලලා වාටුවක වැඩ කරන්න ක්‍රවෝතිීන් හදිසි අවස්ථාවක තිකක් මැලිකමක් දක්වනවා. එමද ඒ වටවශ්‍යන වාසිකාගර පහසමආරම නැති හින්ද. නමුත් ඒක කරන්න පුළුවන් ම හිතන මේ මහොතේෙ කරන්න පුළුවන්. ඒක අපේ සෞඛ්‍යශේත්‍රයේ විශේ සඥ වෛද්‍ය විද්‍යායතන ඒ පිළිබඳව නිර්දේශ කලත් තියෙනවා. අපි ගත්තතින් විකිරණවිදී විසේසගනී ඒ ගොල්ලො ගොඩක් වෙලාවට අනිකරෝහල් වලට තුදව් කරවා. ඒ වගේ තත්ත්වන් තියනවා නමු මේක දැ සංකීර්ණ ගැටලුවක් හෙමකද. ක්ෂදහගේකුත්තියනවා වයිදවරන්ගේ හිගේ කුත්තියනවා උපරන වල හිගේ කුත්තියනමේ ක්ම එකට ආපු හින්ද කළමනාකරණය කිරීම අපහසුයි නමුත් අපි දැන් දැක්කා යම්යම් මේ වෛ්‍යශේතයේ පරිපාලනය සහයේ පාලන වෙන ක් ග ත අුතු හිතාන් අවස්ථාව කැවිල්ලතින අලුත්විසඳුම් ගන්න පුලුවන් හිතේ නිසා අනිවාර්රයම ඒ සඳහා අවකාශය තියනවා කියනෙ ම විශසක න අල. අර්බුදයක අලුත් අභියෝග මැද ඉන්නකොට තමයි අලුතෙන් හිතන්න ඕන එහම නැතුව සාමන්‍යෙන් ඉතාම යහපත් මට්ටම දේවල් වෙන ඕනම් එහෙම අපිට හිතන්න වෙන්නේ නෑනේ මේ අවස්ථාව අලුත් ප්‍රවේශයක් ගන්න ලංකාව තියෙනවා මේ වෘර්තියවේදීන්ගේ ස්ථානමාරු පිළිබබන්ධව ලොකු ගැටලු එකක් තමයි අපි මෙච්චර මහන්සේල්ල එකෙන ගැන අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් නගරකින් බැහැරට යන්න බෑ ඒවගේඒවගේ මතවාද තියෙනවා සංකල්පය නො මේව මේ අද ඒ එක දවසෙන් ආපු දේවල් මේ මේවා දර්ශක ගරනක් මතුවෙච්ච දේවල් කැන්නේ යම් අවස්ථාවකද රිටයිමෙන්ට් ස්ටේෂන් හකටේ නො මේමගේ ගොඩ නැගිච්ච ආකෘති තියනවා මෙන්න මේ ආකෘතිබලින් අපි එලියට යන්න නම් කොයි වගේ හිතන්නෝ ඔමහිතනවා අප දැන්ම තුොරතුරුතාක්ෂණය වැනි ඒ මෙවලම් පාවිච්චි කරල්ලා දත්ත මත අපිට තීරණ ගන්න පුළුවන්. තවමත් මාහිතනවා ය කියපු ප්‍රශ්නය හරි වෛදවරුන් කොච්චර රටඇර ගිහින්තය නොද මේ වගෙන හරි තක්සේරුවක් නෑ. ඉතකොට මාහිතනව ඉස්සෙල්ල මේ තියෙන තත්ත්වය අපි අපේ අනිකරටවහා සාපේක්ෂ බලනකොට අසෝක හොඳට දත්ත තියෙනවා ජනගන්නේ පිළිබඳද එමනැතම් වෙනත් කාඩ පි මේ හැමදේම තියෙනවා. නමුත් අපේ වෙලා තියන ගොඩක් වෙලාවට තීරණ ගන්නේ. අපි අර මේ හැඟීම්වලින් නැත්තන් ඔබ මාධ්‍යශේත්‍රයේ මාධ්‍යවලින් මුණහරි ඉශුව එකකා කාරණා පිළිබඳ හෙරි දනවක් කන්නවා එතකොට ඒට රියක් කනවා. මිසක් අ කල්තියා මේ විශලේෂනය කළ මේ තත්වයක් ඇතිවෙන්න පුළුවන් දැ අනිකරටවල්ල සිනාරියෝ බිල් ඩිකිිල කු තිෙනවා සහ වෙන රටවල්ල සෞඛ්‍යෂීත්‍රය විතරක්නේ මුලු අ ස්ටේට් එකේ රාජ්‍යයේ මානව සම්පත් පරිපාලනය මධ්‍ය ගත කරලා තියෙනවා ඒගුලඟව හැම එකේම ඩේට අතියෙන. ඊළඟට ඒ ප්‍රයෙක් කරන්න පුළුවන් ප්‍රක්ෂේපනය කරන්න පුළන් මෙතන යම් කිසිවි මේ ඇටිගරිය එකේ අඩුවක් වුණු තිං. අවුරුදු කියා කියයිද අපිට මේවා පුරොහන්න කියලා. එනිසා මාහිතනවා අලුතෙන් හිතනවා නම් මේ දත්ත එකතු කරලා. අපිට අවශ්‍යයි. ැ ෘතිම දධත්ති වන යි ටත්වඩිය හොදට සමහදලාවට පක්ෂේපන කරන්නට පුළුවන්. ඒ ඒක පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය තැනකට අපි ඇවිල් ලතියෙනවා කියලා. සියලුම ඒ රෝඩේට අපිකාාව තියෙනවා. ඒ දත්ත යෙනවා එතකට අපි ඒ පාවිච්චි කරලා විද්‍යාත්මක ප්‍රවේශයකින් දෙදස් විසි හතරේ සෞඛ්‍යෂේත්‍රය පමණක්නව අනික් ෂේත්‍රවලත් හඳුගන්න පුළුවන්නම් අපිට මේ ප්‍රශ්නින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් දැනටත් තිියෙන්න්නේ මහිතනවා මේකට විශාල මුදල් වියදන් කරනලා දත්ත පද්ධති හදලති නවා. නමුත්තර පාලනේ පිළිමඳ ගැටලුවක් නිසා බොහෝවෙලාවට පාරදුරෘ්‍ය මේමක් කරන්න කැමති නැති කොටසක්ති නවා. එමකද මේ පද්ධන් යම්කිසි මාසි ලබනඉතාම අවාසනාවන්ත තත්ත්යක්ඒක. එමකද මේ සෞඛෂේත්‍රයගේ දේකයක්ත් ඒක වෙනවා කියන්නේ ඉතාම ගනගාටදායකයි. මකද මනිසුන්ගේ ජීවි තත් එක්ක මේ සෙල්ලන් කරන්න නති ඒගේ තත්ත්වයකදී අපි කියන නාස්තිය වගේම දූෂණය මෙ වලක්වගෙන බෘත්්තිය ආචර්යධර්ම. රැකගෙන අපි විද්‍යාව පාවිච්චි කරලා ඉස්සරහට යනවනං මාහිතන ඉතාම කෙටිකාලයකින් මේ අර්බුද අපට ජයග්‍රහණය කරන්න පුළුව.යිත අරත්න තව අපි බලන්නඕන කාරණැත්වනවා මොකද සෞක්‍යරබුද ගටගහිලා තිය ආර්ථික අබුද ඇත්තක්ොප තාම නිර්දීමේ පැදිික ස්ථානත කරා. ෞ්කරපුදේ ආර්ථකරපුදත් එක්ක ගැට ගැහිලා තියෙනවන්නම් අපිට අපේ සමාජයේ ඇතුළේ ආන්තික කණ්ඩාය අසීරුවට යනඒක වලස්ක ගන්න අලුතෙන් හිතන්න වෙන උදාරණයක් කටේට ආයතන ගට කල්ලා තියෙන දරු ැ මේ පිරිස මේ අය මුහුණ දෙන තත්ත්වය යම් අභියෝගනිසා මේ අයව අපිැ රැඳවම් බාරයට ආයතන ගත කල්ලා තියනවා මේ දරුවන්ට එදා ආහාරවේලක් දෙන්න රජයෙන් වෙන්කරපු මුදල අද ඒ සඳහා ප්‍රමාණමත්වෙෙන් නෑ. රජයටත් එකවරම අරමුදල් ලැබෙන් නෑ මේවා වැඩි කරලක් ගෙවන්. දැ මෙන්න මේ වගේ තැනකද. දැන් තියන තත්වය දිහා අපි ටිකක් විමසිල්ලෙන් බලන එකටිනවානේ. අනිවාර්යෙන්ම අසෝකා දැන් ඔබ කියනෙමේ ආන්තික කොටස් එක උදාහරණයක් තමයි ආයතනගතව රැකවරණය ලබන අපේ දරුවන් දහදාහක් පමණින්වා ලොකු ගානකුත් නවෙේ බලාගනකුත්නෙවෙේ. තුන්සියක් පමණ ආයතන තියනවා. ඒවගේම වැඩිට බලා නා තන තිනීමම දේගොල්ලො තැත්තම ඉතම කන ගාට දායකයි ඔුන්ගේත් පෝෂණ තත්වයහම ඉහල මට්ටමක නැහැ. එතකොට මේ සමාජ ආරක්ෂණය කියෙනෙක. ල් ප්‍රටෙක් කනෙ එක ගැන අුතින් හිතන්න ඕන දැම අස් වැසුම වැඩසටහන තේවිදි අලුතින් හිතපු වැඩසටහනක්. නමුත් මහිතනා මීට වැඩිය ඒකට අවධානයොමු කරන්නට ඕන වැදගත් කොටසක් හැටිට එක සලකරන්නට ඕන මේක පිටිපස්සිතියෙන්නේ මේ සමාජර්බෝධයක් නිසාම දරුවෝ ආයතනගතවීමත් වැඩි වෙලාතියෙන. අසෝකා ඔබ දන්නවා දන්න මේ ආයතනවල ඉන්න අපි මංකිවේ දාදාහක් පමණ දරු ඉන්නවා ඒන් අත්ති මහත් බෞතරයක්. අපි කියන මේ දෙමාපියන් දෙන්නාගේම රැකවරණය නැති දරුව නෙවෙයි. අඩුගානය එක මවහෝපියා ඉන්නවා. එතකො නමුත් ඒඔවන්ගේ පවුල් පරිසරය තුළ මේ දරුවන්වට රැකබලාගන්න බැරිනිසා හෝ අප යෝජනයට ලැක්වීම නිසා හෝ වෙනත්කාරණ නිසා තමයි ආතර ගත වෙන්නේ. එතකොට මේකේ අපි පලමින්ම කරන්න ළම ආරක්ෂණය චයිල් ප්‍රටෙක්ෂන් කියන එක ප්‍රවර්ධනය කරන එක හැම දරුවෙක්ම රැකබල් අගත යුතුයි. අපි කියනේ රට්ටක හැදාව මනන්න පුළුවන් එක දර්ශකයක් තම ඒ රට කොහොමද දරුවන්ට සලකන්න කියලා මේ අවරුද්ධනෙන ඔක්තෝබර් වෙනකොට වැඩ්ඩිම ළමාපයෝජන ඒන බරපතල අපරාධ ලිංගික හිංසන ඇතුළ වෙච්ච අවුරද දෙදස් සිතුන තාම කන ගාටු දායයි ඒමවෙන්නේයි මේ ඔක්ම විශ්ලේෂණය කියලා හඳු ගෙන තියෙනවා. අවදානම් තත්වන්න දරුවෝ කලින් අඳුනගන්න පුළුවන් අදුරගෙන අපි මැදිහත්වීම වැදගත් එතනද රජයට වගේ සම්පත්වල හිගතාවයන් මූල්්‍ය අභහසකම් තියන්න පුළුවන්. නමුත් මේ ස්වේච්චා සංවිධාන රාජනවන සංවිධාන පෙන්නල තියෙනවා ඒ පරිත්‍යාගිශීලීන්ගෙන් සහයෝගෙ ලබාගෙන අර දරුවකොට දෙන සුළු මුදලට එහා ගිහිල්ලයේ දරුවට අවශ්‍ය සියලුව පෝෂණය සහ වෙනත් අවශ්‍යතා අධ්‍යාපනිකකාවචත මේ ඔක්කම සපුරන්න මේ ආයතන විශාල සේවයක් කරනවා. ශාලකපවී මක්කරවා එතකොට ඒ වගේ දේවල් වලට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ටෝන වැඩිපුර ඒවගේ ඒ න්‍යාමණයකිරීම මවශ්‍ය නයාාමණේ දැනටමත්තියෙනවා නීතිරීති ඒ සම්බන්ධෙන් නමුත් ඒවට ඔවුන් අවශ්‍ය මොනවාහරි වෙනත් තාකාරයක නයි සහයෝග්‍යන් තියනවනං ප්‍රරෝල්ස් දෙන්න අවශ්‍යනං ඒ ඒවත් ලබාදීම ක්‍රමවේදයන් තව ශක්තිමත් කල්ලා හෞුල්කාරිවයකින් වැඩකිරීම තුළින් මහිතන පිට ඒ සමාජ රැකවරණේ ඔය ආන්තිික කොටස් වලට ලබල දින්න පුළුවන් කියලා. අපි ඇතැම්විට දකිනවා ආයතන ගතවෙලා ඉන්න දරු ඒ අය වෙනුවෙන් උදව් කරන්න ආයතන පිටරට ඉන්න අය වෘතිය සමිති උනන්දුයි හැමයි ඒ ආයතනවලට ප්‍රවේශය ලබාගන්න බෑ. නො එෙක් රතු පටිතියනවා. ගැට ගහල වහල තියෙන්න්නේ ගේට්ටු. එනවට කැමති නෑ හැමතනමට මේ. හැබැයි මේ මගේවතියෙනවා. සහරෙන් ලධාරීන් මේ නීති පදානු ගතවා අරගෙන ඒවක් ්‍රියාත්ම කරන්න බලනෝ. ගැටනෝ. දුෂ්ක රාර්ථික මොහොතේ අපිට අලුතෙෙන් හිතන්න වේවිී. වයිද විනි අර්ත්ම මෙහෙන්ම ස්තුතියි අද පතිකටංවාධ එක් වඩට. තුතිය ස ක ාදනක ලට.